उत्साह वर्गज प्रकाशन साधक त्रिपद वर्गज प्रकाशन किया त्रिपद पद तुना पद तुना तीन प्रकाशन मोनवाद किया बैलोत में बार एक दाना देखा ही वाई दाना तुन में त्रिपद प्रकाशन है एवं गे मैं मेहमानी बोल एक वर्ग दाना देखा ही एक रीना तुम्हारे और तब मेके वेनसा पेन नहीं है ना वहाँ मौका तो वेनसा मेके अज्ञात देखा ही मेके एकाय तब मेके बारे आप भी दिए थे ने फारवेरी बारे मेके देवनी बारे कुछ दिए ना ऐसा कोटा मेन ना मेवट तमाय आप भी खाता कराने त्रिपद वर्गज प्रकाशन किया मैं पद तुना तीन वर्ग तीन प्रकाशन या ऐसा कोटा त्रिपद वर्गज प्रकाशन वाला पुते आकृति गुड़ाक तीन मैं आकृति वरिंग आप इधर गैले पे ना सह आप ही बाग इता अगर ना आप ही में इधर साधे को होया नहीं जाना आकृति है महीने में वाले अरे इधर एक स्वर्ग दान देखा ये अरे ना हाय क्या ना वो और नो ये वाके आकृति अगर तमाय आप याद है अन्ना हाथा तो डर मैं आकृति है ऐतुले वर्ग पादे आप तीन नो ना मैंने मैं वाके वर्ग या नेती एक है ना पाले वाली पाले ने बता दिए इकरा भी क्या ना एक जब पाले या एक जब पाले या तीन नो ना ताऊ पाले या तीन नो मैं कब है मैंने मैं आप आ रहे था सामान्य विलाव बटा आप इधर यार ना पुरवां हो रहे मैं बोला दम मैं देखा मैं त्रिपद वर्ग के प्रकाश මේ කැතුලේ තියෙන අඥාත එකක් මේ කැතුලේ තියෙන අඥාත දෙකක් එහෙම නැත්නම් විචල්‍ය දෙකක් එහෙනම් ඔන්න මේ දෙක අපිට තියෙනවා නමුත් ඔබ 9 වසරේ මෙච්චර දුරට එක්ක යන්න බලාපොරොත්තුවක් නැහැ ඊට වඩා සරල අවස්ථාවකදී තමයි අපි 9 වසරේ නතර වෙන්නේ නමුත් අපි අද උත්සාහයක් ගමු මේ ඔක්කොම ටික හරියට ධාරණය කරගන්න හරි එතකොට මේ වෙනකොට अभी कथा कर लेती ना होगा वीजीय संकेत वाले इन्हें क्या ना कोहोमद मेक पियवरे पियवरा इधर पास से वीजीय प्रकाश ने ना तो संख्यावक साधक वाले इधर ला संख्यावक वीजीय पदया वीजीय प्रकाश ने या पद हाथरके का कोहोमद साधक वाले की एक ना कथा कर आवश्यक ना दिया था वही में क्या त्रिपद वर्ग जो प्रकाश ने का साधक किया किया हरे लियान अनुवाद तो कहाँ है त्रिपद वर्ग के प्रकाश नवले साधक मामा त्रिपद वर्ग के प्रकाश ने आ लिया करना पैसे की एक कुलिया न तो इतना थोड़ा हमें एक वर्ग दाना पहाई एक दाना हाय और पहले ली मैं त्रिपद पद तुनाई वर्ग आती ना वर्ग के प्रकाश ने මේක මෙහෙන් තියාගෙන මම ඔබට කියනවා x දාන 3 x දාන 2 දැන් මේකට මොකද කියන්නේ ත්‍රිපද ප්‍රකාශන දෙකක ගුණිතය දැන් ඔබට මම දෙනවා මෙන්න මේක මට ගුණ කරලා දෙන්න මෙයා පැත්තක තියෙන්න මෙයා ගැන මෙයා ලියන්න එපා මෙන්න මේක ලියාගෙන ගුණ කරන්න කො බලන්න ඉක්මනටම ඔන්න බලන්න x ගෙන් ගුණ වෙනවා x ධන 2. ධන 3 න් ගුණ වෙනවා x ධන 2. දැන් x වාරයක් x x වාරද. x වාරයක් 2 2 x. 3 වාරයක් x 3 x. 3 වාරයක් 2 6. අවසානයේ x වර්ග ධන 5 x ධන 6 කියලා එනවා. ඔන්න මේ උත්තරේ. දැන් මම මේ පැත්තකින් ලියුව එකයි මේකයි සමාන වෙනවා. දැන් මට පෙන්නන්න ඕනේ මෙයා
ප්‍රසාරණය කරපුවාම නැත්තම් ಗುಣ කරපුවාම මේක එනවා. දැන් අපි නහන්නේ අපි යන්නේ මෙන්න මේකේ සාධක හොයන්න. මේකේ සාධක කියන්නේ මේවනේ. මේකේ සාධක කියන්නේ මේවා. එතකොට මේක හොයන්න නම් අපි මේ යට ඉඳන් පියවරෙන් පියවර උඩට යන්න ඕන. දැන් අපි කතා කරමු පාඩමේ විරුද්ධ පැත්ත තමයි මේ කතා කරන්න යන්නේ. ඒතර මේක පියවරෙන් පියවර උඩට යන්නේ කොහොමද? මෙහෙම තියෙන එක මෙතෙන් ආවේ කොහොමද? මෙහෙම තියෙන එක මෙතෙන් ගියේ කොහොමද? ඉදා කතා කරා මේ ටික. මේ පද හතරක් තියෙන එක මෙහෙම සාධක වල වෙන් කරලා උඩට යන්නේ කොහොමද? එහෙනම් මේකේ මොකක් හරි සම්බන්ධයක් තියනවාද? මේ බලන්න. මේ දෙන්න ඔර මේ දෙන්නනේ මේ 5 වෙනුවට 5x වෙනුවට මේ දෙන්නනේ තියෙන්නේ. ඒතර මම බැලුවොත් 5x එනවා මේ දෙන්නගේ එකතුලින්. ඔන්න කිසිම තර්කයක් නැහැ උත්තරේ කහරි. 5x හැදෙනවා 3x + 2x කියේ. පැහැදිලිද කාටත්? ආදිත්‍යලා මම කියපු දේ තේරුණාද? ඔව් සර්. ඊළඟට ඒ විතරකුත් නෙමෙයි අපි මේ දෙන්න ಗುಣ කරලා බලුවොත් වෙන වැඩි බලන්න මේ දෙන්න ಗುಣ කරොත් උත්තරේ එනවා මොකද්ද 6i x වර්ග මේ 6i x වර්ග කියන්නේ මොකද්ද කියලා හොඳට හොයලා බලුවොත් මෙන්න මේ දෙන්නගේ ගුණිතය හරියද බලන්න x වර්ග 6ෙන් ಗುಣ කරොත් ඉතින් 6i x වර්ග තමයි එහෙනම් අපි මේ තෝරා ගන්නාලද මෙන්න මේ ඉලක්කම් දෙක මෙයා සහ මෙයා ඒ දෙන්නගේ ගුණාංග තියෙනවා මෙන්න මේවා මොනවද ඒ දෙන්න එකතු කරලා හරි අඩු කරලා හරි මේ පදේ හැදෙන්න ඕන හැබැයි ඒ දෙන්න ಗುಣ කරොත් මේ දෙන්නගේ ගුණිතය ලැබෙන්න ඕන ඔන්න ඔය කියන ගුණාංගත් එක්ක මම මෙතන පද දෙක කඩා ගන්න පුළුවන් නම් මේ විදියට පොදු සාධක අයින් කරලා උඩ පියවරට යන්න පුළුවන්. මම කරන්න ඕන වැඩේ සහ කරන වැඩේ තමයි ඔබත් එක්ක මේ කතා කරන්නේ. දැන් මම එකක් ඔබට කරලා පෙන්නනවා. හරි? හොඳට බලා ගන්න. මේ ටික මතක නැහැ. රයිට් ඔන්න මැකුවා. මේ ටික මැකුවා. මකලා අල් ගන්න දේ. ඔන්න මේ දෙක තමයි අපිට සලකන්න වෙන්නේ. රයිට්? මේ දෙක අරගෙන මෙතෙන් දැම්මොත් මේ වාර ऋण देखाई ए धन पहाई ए ऋण दहाई දැන් ඔන්න මේ දෙන්නගේ පොදු සාධකය ए ए වලින් දෙකයි මේ දෙන්නගේ පොදු සාධකය පහයි ए ऋण දෙකයි දැන් ඔන්න ए ऋण දෙකයි ए धन पहाई කියලා පොදු සාධක දෙක හැදෙනවා අපර අපිට තේරෙන ධන තියෙන එකක් ගන්නවා දැන් කොහොමද අපි මේකේ සාධක කඩා ගන්න ඕන මේ මැද පදේ තමයි කොටස් දෙකකට කඩා ගන්න ඕන. ඒතර මුදේ මැද පදේ කොටස් දෙකකට කඩා ගන්නකොට ගුණිතය එන්න ඕනේ. ගුණිතය එන්න ඕන මුල පදේ අග පදේ. එහෙනම් මුල පදේ අග පදේ ගුණිතය කියන්නේ m වර්ග වරක් 14 14යි m වර්ග දැන් 14යි m වර්ග හැදෙන හැටි අපි බලනවා. රයිට්? මෙන්න හැදෙන හැටි. එතකොට මේ m වර්ග කියන එක අපි පැත්තකින් තියන්නකෝ. m වර්ග හිතා නැතුව ඉන්නකෝ. හැබැයි 14 හැදෙන විදිය අපි දන්නවනේ. 14 හැදෙනවා එක් වාරයක් 14. දෙවාරයක් 7. කොහොමද අපි ඉලක්කම හැදෙන හැටි ගැන අපි දන්නවා. ඉතින් එතකොට වර්ග හැදෙන්න ඕන නම් මෙතන m අකුරක් දානවා m වාරයක් 14යි m 2යි m වාරයක් 7යි m දැන් එතකොට පේනව නේද m m ගුණ වුණාම m වර්ග එනවා m m ගුණ වුණාම m වර්ග එනවා දැන් වර්ගය කියන එක විතරක් දාලා වැඩක් නැහැ නේ මොකද මේ දෙකේ එකතුවේ මැද පදය හදාගන්න එක දැන් මේ දෙන්නගේ එකතුව බැලුවොත් 15යි මේ දෙන්නගේ එකතුව බැලුවොත් 9යි. එහෙනම් මොන්න අපිට පද දෙකක් තෝරගන්න පුළුවන් මේ දෙන්න. මොකද මේ දෙන්න තෝරගත්තාම ඒ දෙන්නගේ එකතුව 9යි m. ඒ කියන්නේ මේ මැද පදයට සමානයි. එහෙමනම් මොන්න මේ දෙක දිනවනේ 2යි m + 7යි m
දන 14. දැන් මේ බලන්න මේ දෙන්නට m අකුරක් පොදුයි m අයින් කරපුවාම දන 2යි. මේ දෙන්නට 7 පොදුයි 7 අයින් කරපුවාම m දන 2යි. දැන් m දන 2ක් අයින් කරපුවාම m දන 7යි. ඔන්න සාධක. තව බලන්න ලියන්න එපා ඔබේ කවුරුවත් ලියන්න එපා. ඉස්සෙල්ලා මම මේ කියන දේ හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ තියෙන ප්‍රශ්න අපි සාකච්ඡා කරමු. ඊට පස්සේ ලියාගමු. ලියාගන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ. මේ කියන කතන්දර ටික හොඳට ධාරණය කරගන්න එක. හොඳේ. ඊළඟට ඔන්න මේ බලන්න ළමයට මෙහෙම ඉදෙන්න පුළුවන්. සර් ඔහොම කිව්වට මම මේක මෙහෙම ලියනවා. m වර්ග 7m ධන 2m ධන 14. මොකද්ද මං කරේ? මෙහෙම ලියන්න නැතුව පැත්ත මාරු කරනවා. පැත්ත මාරු කරලා හදනවා මේ m අයින් කරපුවා m ධන 7යි. 2ක් අයින් කරපුවා m ධන 7යි. දැන් m ධන 7ක් අයින් කරපුවාම m ධන 2යි. දැන් මේ දෙක වෙනස්ද? ඕවින්දි මේ දෙක වෙනස්ද? ඕවින්දිට පේන වෙනස කියන්න මේකේ. प्रकाशनेदय ऐसे वेन कर गत है कि आकारय पहत देखते ऐसे वेन कर गत है कि आकारय पहत देखते मैं अभी गमो ए वर्ग धन पहाई ए धन है क्या देखा ये वर्ग वरा खाए एक याने हाया ये वर्ग तो रहा हाया ये वर्ग है देने वालों ए वार या खाया ए देखा ये वर्ग है देने वालों ए वार या खाया ए देखा ये वर्ग है देने वालों ए वार या खाया ए देखा ये वर्ग है देने वालों ए वार या खाया ए देखा ये वर्ग है देने वालों ए वार या खाया ए देखा ये वर्ग है देने वालों ए वार या खाया ए देखा ये वर्ग है देने वालों ए वार या खाया ए देखा ये वर्ग है देने वालों ए वार या खाया ए देखा ये वर्ग है देने वालों ए वार या खाया ए देखा ये वर्ग है देने वालों ए वार या खाया ए देखा ये वर्ग है देने वालों ए वार या खाया ए देखा ये वर्ग है देने वालों ए वार या खाया ए देखा ये वर्ग है देने वालों ए वार या खाया ए देखा ये वर्ग है
ඒ ධන තුන. ඔන්න සාධක දෙක ගුණිතයක් විදියට ලියවුණා. ඔන්න හොඳින් බලන්න. දැන් ගුණිතේ ඉන්න ඕන මේ දෙක. මුල පදේ යක පදේ. හැබැයි එකතු වෙන්න ඕන ඍණ 8යි. දැන් ඔන්න මම මේකේ සාධක ලියන මේ බලන්නකො. 12යි m වර්ග හැදෙන විදි බැලුවොත් m වාරයක් 12යි m 2යි m වාරයක් 6යි m 3යි m වාරයක් 4යි m ඔය ටිකෙන් හැදෙන්නේ ඔය ටිකෙන් හැදෙනවා දෙකම ධන විදිහට හැබැයි ඒ විදිහටම මේ බලන්න ऋण m වැඩි කිරීම ऋण 12යි m ऋण 2යි m වැඩි කිරීම ऋण 6යි m
Rina tunai M very kirima Rina hatarai M. Ehemat hadenawane. Eh Rinai Rinai guno unama danani. E nisa danai danai walinuth hadenawa. Rinai Rinai walinuth hadenawa. දැන් ඔන්න මේ මේ තරම් සාධක තියෙනවා මේකේ. හැබැයි මේ තරම් තියෙන සාධක ගොඩෙන් මම තෝරගන්න ඕන ඍණ 8m කියලා උත්තරයක් එන එකක්. එකතු කරපුවාම ඍණ 8m වෙන්න ඕන. මේ බලන්නකො. මේ දෙන්න එකතු කරොත් ධන 8යි. මේ දෙන්න එකතු කරොත් ඍණ 8ක් වෙනවා කියලා ඔබට තේරෙනවද? ඍණ 2m ට ඍණ 6m එකතු වුණාම ඍණ 8m. ගැටරුවක් නැහැ. එහෙමනම් ඔන්න මම මේක සාධක විදියට කඩා ගන්නවා. ඍණ 2m ඍණ 6m ධන 12. මේක ගත්තහම මේ ප්‍රකාශනයේ කිසිම වෙනසක් වෙලා නැහැ. මොකද මේ දෙන්නගේ සුළු කිරීම කියන්නේ නටයි. ඊට පස්සේ ඔන්න සාධක වෙන් කරනවා m m ඍණ 2යි. මෙතන ඍණ 6 ගත්තහම m ඍණ 2යි මේ බලන්න ඍණ 6 ගත්තහම මේක ඍණ 6ෙන් බෙදුනහම ධනෙම් මේක ඍණ 6ෙන් බෙදුනහම ඍණ 2යි එහෙනම් මේ m ඍණ 2යි m ඍණ 6යි ඔන්න සාධක වෙන් කරා එතකොට මේ මෙතන පුතේ මේ ඔක්කොම ලියන්නවත් මේ ඔක්කොම කියන්නවත් අවශ්‍ය නැහැ ඔබට වැඩේ අවශ්‍ය දේ වෙන් කරලා ගන්න පුළුවන් එහෙම ගන්නකම් එහෙම ගන්න තැනට එනකම් ඔබ මෙහෙම ලියන්න. ඒතකොට ලියලා දැන් එතකොට අපි තර්ක කරනවා. ගුණිතය මේකයි. එකතුව මැදයි. ඒතකොට මේව තර්කම තමයි වැදගත් වෙන්නේ. සා ඔන්න අපි ගන්න හදාගමු. ඍණ 12යි x වර්ග හැදෙන්න නම් පද දෙකකින් එකක් ධන වෙන්න ඕන එකක් ඍණ වෙන්න ඕන. එහෙම මොනොන්ද ඍණ උත්තරයක් එන්නේ? දෙකම ධන වුණොත් දෙකම ඍණ වුණොත් ධන උත්තරයක් එනවා. එහෙනම් ධන ඍණ මාරු වෙච්ච උත්තරයක් එනවා. හැබැයි ඒන උත්තරේ අවසාන ප්‍රතිඵලයේ විදිහට ඒ උත්තරේ ආපු පද දෙක එකතු කරමුහම x වෙන්නත් ඕන. එතන මේ බලන්න. එතන ඔන්න මෙයාගේ අපි සාධක ලිව්වොත් මේ සාධක මොනවද? අපිට ලියන්න පුළුවන් ඍණ x වාරයක් 12යි. එක ගුණෝනාව මේක එනවා ඍණ 2යි x වාරයක් 6යි x ඍණ 3යි x වාරයක් 4යි x ඔය විතරක් නෙමෙයි ඔක අනිත් පැත්තත් හරි x වාරයක් ඍණ 12යි x 2යි x වාරයක් ඍණ 6යි x 3යි x වාරයක් ඍණ 4යි x ඔන්න ඔය දෙපැත්තම හරි දැන් මේ දෙපැත්තෙන් මගේ අවශ්‍යතාවයේ ඉටු වෙන දේ තෝරා ගන්න ඕන. දැන් මේ ඔක්කොගේම ගුණිතය මේක වෙනවා. ඒ කියන්නේ ඍණ 12යි x වර්ගය වෙනවා ගුණිතය හරියට. එකතුව ධන x වෙන්න ඕන. එතකොට මේ දෙන්න අරන් වැඩක් නැහැ. මේ දෙන්න වැඩක් නැහැ. එතකොට එයා බැහැර කරන්න පුළුවන්. මේ දෙන්න අරන් වැඩක් නැහැ. පැහැදිලිව පේනවා එතන වෙනස අපිට ඕන දේ එන්නේ නැහැ. මෙන්න මේ දෙන්නගේ තියෙනවා අපිට ඕන දේ. හැබැයි මේ දෙන්න එකතු කරොත් බලන ඍණ 3ට ධන 4ක් එකතු කරොත් ධන 1යිනේ ඍණ 4ට ධන 3ක් එකතු කරොත් ඍණ 1යිනේ ඒතර මට ඕන ධන 1යිනේ එහෙනම් මට ධන 1ක් වෙන විදියට පද දෙක මෙන්න මේ දෙක තමයි තෝරගන්න ඕන දැන් මේක තෝරගත්තට පස්සේ මෙතන දානවා මේ x වර්ග ඍණ 3යි x ධන 4යි x ඍණ 12යි දැන් මෙතන x එකක් අයින් කරනවා x ඍණ 3යි මෙතන 4ක් අයින් කරපුවාම x ඍණ 3යි දැන් x ඍණ 3 පොදු සාධකයක් විදිහට අයින් කරපුවාම x ධන 4යි ඔන්න සාධක දෙක දැන් අර මුලදී ආසින්සනා කිව්වා වගේ අර අඩු කරලත් මේක එනවද කියලා අහුවනේ මගේ දැන් මෙතන ආසින්සනා දැන් ධන ඍණ සුළු වුණාම ධන එකෙන් ලොකු එකෙන් අඩුවේ අඩු වෙලා වැඩි එකේ ලකුණු එදුවා. එතන මෙතන ඇත්තම අර ආසින්සනා කිව්වා වගේ අඩු කිරීමක් වෙලා තියෙනවා. හැබැයි අඩු කිරීමකටත් වඩා මෙතන නිකිර සුළු කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්න ඕන. එහෙම නැත්නම් මෙයාගේ නිකිර කිරීම නෙමෙයි. හොඳේ.
ඕනවද? සර් ඔතන වරහන් ඇතුලේ මේ ධන හතර දාන්න බැරිද? ඊළඟට අපි එකතුව 3x වෙන ඍණ 3x වෙන එක බලන්න. දැන් මේ දෙකේ එකතුව 13x. මේ දෙකේ එකතුව ගත්තොත් ඔන්න ඍණ 3x වෙනවා. හරිනේ. ඇයි? ඍණ 5ක් තියෙනවා ධන 2ක් තියෙනවා. ඍණ 5යි ධන 2යි සුළු වුණාම ඍණ 3යි. එහෙනම් ඔන්න මේ දෙක තමයි හරියන්නේ. එහෙනම් x වර්ග ඍණ sorry ධන 2යි x ඍණ 5යි x ඍණ 10යි. මේ දෙකේ පොදු සාධකයේ x ධන 2යි. මේ දෙකේ පොදු සාධකයේ 5යි නේ. මෙයා 5ෙන් බෙදුනාම ධන 1යි. මෙයා 5ෙන් බෙදුනාම ධන 2යි. දැන් x ධන 2යින් කරපුවාම x ඍණ 5යි. ඔන්න සාධක දෙක. දැන් ඔබට දැන් මුලට වඩා පොඩි සමීප ගතියක් දැනෙන්න ඕන. ගුණිතයේ එන්න ඕන 30යි a වර්ගය ගුණ වුණාම 30යි a වර්ග කියලා ගුණිතේ එනවා. 30යි a වර්ග හැදෙන විදිය බැලුවොත් අපිට අවස්ථා ගණනාවක් එනවා. 30යි a වර්ග කියන්නේ ටිකක් සාධක ගොඩක් තියෙන එකක්. අපි ඒ ටික ලියමු. මේ බලන්නකො a වාරයක් 30යි a. ඒ වගේම ඍණ a වාරයක් ඍණ 30යි a. 2යි a වාරයක් 15යි a. ඍණ 2යි a වාරයක් ඍණ 15යි a. 3යි a වාරයක් 10යි a. ඍණ 3යි a වාරයක් ඍණ 10යි a. 6යි a වාරයක් 5යි a. ඍණ 6යි a වාරයක් ඍණ 5යි a. ඔන්න අපිට ලියාගෙන ලියාගෙන මෙහෙම යන්න පුළුවන්. මෙහෙම ලියාගෙන ගියාට මට අවශ්‍ය වෙන දෙයක් තියෙනවා. ඒ තමයි එකතුව ඍණ 11යි a වෙන්න ඕන. එතකොට මෙයා වැඩකුත් නැහැ, මෙයා වැඩකුත් නැහැ, මෙයා වැඩකුත් නැහැ එකතුව මෙයා පොඩි ප්‍රශ්නයක්. 6යි 5 11යි නේ. මේ දෙන්න ධන 11යි මේ දෙන්න ඍණ 11යි මට ඕන ඍණ 11 එහෙනම් මම ඍණ තියෙන ටික කියනවා මේ ඍණ 6යි a ඍණ 5යි a ධන a වර්ග දැන් අර වගේම සාධක හදනවා මේ දෙන්නට පොදුයි 6 මේක 6ෙන් බෙදුනහම 5යි මෙතන 6ෙන් බෙදුනහම a මේ දෙන්නට පොදුයි a මම ඍණ a ගන්නවා මොකද මේක ධන 5 වෙන්න ඕන නිසා නේ ඍණේ වලින් බෙදුනහම ධන 5යි ඍණ එකකින් බෙදුනහම ධන 1. එතකොට 5 ඍණ a 6 ඍණ a කියලා ඔන්න ගාන එනවා. කලබල වෙන්න දෙයක් නැහැ. මේ ගානම පැත්ත මාරු කරගෙන හැදුවොත් මේ බලන්න හොදේ. ළමයේ මේ ගාන මෙහෙම ලියා ගන්නවා. දැන් මේ නිල්පාටින් ලියපු එක වෙනසක් නැහැ නේ. පද පොඩ්ඩක් එහා මෙහා තල්ලු කරපු එක විතරයි උනේ. සාධකත් අරෙව්වමයි නේ. ඍණ 6යි a ඍණ 5යි a ධන 30යි. a ගත්තාම a ඍණ 6යි. ඍණ 5 ගත්තාම a ඍණ 6යි. a ඍණ 6යි a ඍණ 5යි. ඔන්න. සර්. ඔව්. අර කළු පාට ක්‍රමයට ලියලා 6යි ඍණ a කියලා හයයි ඍණ a ඉස්සරහට આવත වැඩිද? නෑ මේ කොටස මෙහාට ඇවිල්ලා මේ කොටස මෙහාට ගියන වැඩි නෑ. ඒව මාරු වුණාට කිසිම ගාණක් නෑ. හරි? හැබැයි ඔබට පේන්න ඕන මේ උත්තරේ පැහැදිලි වෙනසක් තියෙනවා. දැන් මේකේ 5 ඍණ a තියෙනවා මේකේ a ඍණ 5 තියෙනවා. එතකොට අපිට හිතෙනවනේ දැන් ගණන් දෙක වැරදිද මේක? ඔන්න හොඳ තර්කයක් ගොඩනගන්න පුළුවන් දැනා. එකම ගාන හැදුවා පද වෙනස් කරගෙන හැදුනාම මේක මාරු වෙලා නේ කොහොමද එහෙම වෙන්නේ එහෙම වෙන්න පුළුවන් එහෙම වෙන්නේ සාධිතවල තියෙන ගුණයක් සාධකවල තියෙන ගුණයක් භාවිතා කරලා ඔන්න බලන්න මෙන්න මෙයාගෙන් ඍණ එකක් පොදු සාධක විදිහට අයින් කරොත් මේ දෙන්නගේ ඍණ එකක් පොදු සාධක විදිහට අයින් කරොත් මෙයා ඍණයෙන් බෙදුනාම ඍණ 5 වෙනවා මෙයා ඍණයෙන් බෙදුනාම ධන 1 වෙනවා පැත්ත මාරු වෙනවා දැන් වැඩි කරමු ඍණේක වාරයක් a ඍණ 1
ඍණේක වාරයක් ඍණ පහ ධන පහ එහෙනම් ඔන්න මෙයා ගෙන් ගත්තා මෙයා ගෙනුත් ඍණේකක් අයින් කරනවා එතකොට මේක මාරු වෙනවා හැබැයි මේ දෙන්න ගුණ කරනවා ඊළඟට ඍණේකයි ගුණ වුණාම ධන එකක් වුණාට පස්සේ ඒ ඍණ පහයි ඒ ඍණ හයයි කියලා ඔන්න මේ උත්තරේම එනවා දැන් මෙතන ලොකු සංකීර්ණ බවක් ඔබට දැනෙනවත් ඇති ඔබේ වයස දෙනකොට මෙච්චර දුරට කතා කරන්න නැහැ නමුත් මේක තේරුම් නොගන්න නෙමෙයි මේක තේරුම් ගන්න පුළුවන් හරි right අවශ්‍ය කාරණා ටික ලියාගමු අපි සාධක ඔන්න මම උදාහරණයක් ගන්නවා a වර්ග අඩු කිරීම b වර්ග කියලා දැන් ඔබට තේරෙන්න ඕන වර්ග දෙකක අන්තරයක්. ඒ කියන්නේ දෙවෙනි බලයන් දෙකක අන්තරයක්. මේක හරිම ලේසි. මේකේ සාධක තමයි a - b a - b. හදා ඉන්න දෙයක් නැහැ. එකපාරටම ගන්නවා මේ. මෙයාගේ සාධක a - b a - b. ඔබට ඕන නම් මේක සුළු කරලා බලන්න. උත්තරේ මේක ලැබෙනවා. හරි? එහෙනම් වර්ග දෙක අතරේ සාධක මේක නම් මේකේ භාවිත අපිට ඕන තරම් තියෙන්න පුළුවන්. හරි මෙන්න උදාහරණයක් බලන්න. අපිට මෙහෙම තියෙනවා 4 x වර්ග අඩු කිරීම 9යි. දැන් මේකේ සාධක හොයන්න කියනවා අපිට. මෙහෙම එකක් උගන්වලා මේකේ සාධක හොයන්න කියනවා. දැන් මේකේ පේන්න නැහැ නේ මේක. පේන්න නැත්තම් පේන්න හදා ගන්න ඕන අර වගේ. එහෙම හදා ගන්න ක්‍රමය තමයි මේ මෙයත් වර්ග වෙන්න ඕනේ. එහෙනම් මේවා දෙක දෙකේ වර්ගයේ 4 කියන්නේ ඔන්න ලියුවා. 9 කියන්නේ 3 වර්ගයේ. එහෙනම් මේ කියන්නේ 2x කියන එකේ වර්ගයේ 3 වර්ගයේ. ඔන්න දැන් මේ විදිහට මට ඕන විදිහට වර්ග දෙක කාන්තරය. දැන් සාධක වෙනවා 2x - 3යි 2x - 3. එනම් ඔන්න වර්ග දෙක අතරේ සාධක අපිට හරි ලේසි මට කලින් ගාන හදමු හරි සර් වයි මොකද උත්තරේ එන්නේ මේක පුළුවන් අපිට 10 වර්ගයේ x වර්ගය 1 වර්ගය කියලා ලියා ගන්න 10යි x වල වර්ගය අඩු කිරීම 1 වර්ගය. කියන්නේ 10යි x අඩු කිරීම 1යි 10යි x එකතු කිරීම 1යි. ඔන්න සාධක. ඊළඟට දැන් මෙහෙම එකක් ඇයි අපි හදන්නේ?